අපි දැන් ඉන්නේ කුච්චවේලි මසන්න රමණීය භූමිය. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ හෙළ රජදරුවෝ විසින් නිර්මාණය කරන ලද වර්තමානයේ මසන්වැව රජමහා විහාරය නමින් ප්‍රචලිත කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මසන්වැව රජමහා විහාර භූමිය තමයි අපි ඉන්නේ. මම ඉන්න තැන එදා හෙළ රජදරුව වැවයි දාගබයි ගමයි පන්සලයි සංකල්පය උපරිමයෙන් කරපු ඒ සංකල්පයේ පෙරදරි කරගෙන සිදු කරපු වැවක මැදේ තමයි ඉන්නේ. ඔබට මේ පේන්නේ අද මේ වැවේ වර්තමාන ස්වභාවය. දශක කීපයක යුදමය වාතාවරණයෙන් මේ වැව්වල වැව හානියට පත් වෙලා තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජ්‍ය අහුංගල්ලේ සිරි සීල විසුද්ධි මහානායක ස්වාමීන් වහන්සේගේ පූර්ණ මැදිහත්වීම හා මඟ පෙන්වීම යට තමයි අද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය නියෝජනය කරමින් අපේ ත්‍රිකුණාමල සංවිධානයත් නියෝජනය කරමින් අද අපි මේ පුණ්‍ය භූමියට ප්‍රවිෂ්ඨ වුණේ. අපත් සමග මේ සංචාරයට සහභාගී වුණා පූජ්‍ය කැපිටියාවේ අරණ විහාරයේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මෙම පූජා භූමිය සම්බන්ධව සුවිශේෂී කරුණු කාරණා කිහිපයක් මේ මොහොතේදී හෙළිදරව් කිරීමට නියමිතයි. තෙරුවන් සරණයි. අපි මේ ඉන්න මේ භූමි භාගය හඳුන්වන්නේ මසන්වැව පුරාණ රජමහා විහාරය. අතීතයේ මේ ප්‍රදේශයේ හඳුන්වලා තියෙන මේ භූමිය හඳුන්වලා තියෙන්නේ බිම්බතු ගම විදිහට. ක්‍රිස්තු වර්ෂ 919 පස්වන කස්සප රජතුමා විසින් පූජා කරන ලද විශාල ප්‍රදානයක් පිළිබඳව අපට හමු වෙනව සන්නසක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලදුව එම සෙල්ලිපිය හඳුන්වන්නේ කල්ලම්පත්තු සෙල්ලිපිය කියලා. ඒකේ අදහස් කරනවා ඒක හරි දුර්ලභ ගණයේ සෙල්ලිපියක් විදියට ටැම් ලිපියක් විදියට තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගන්නේ. එහි සුවිශේෂී බවක් තියෙනවා. කැටයම් කලාවක් තියෙනවා. කුමක්ද? ඉර, හඳ, වටාපත, බල්ලා, කපුටා කැටයම් කරලා තියෙන සෙල්ලිපියේ අර්ථය ඉර හඳ අදහස් කරනවා. ඉර හඳ පවතින තාක් කියලා. වටාපතින් අදහස් කරන්නේ මහා සංඝරත්නය, මහා සංඝරත්නය සතුයි කියන එක. බල්ලා සහ කපුටා කියන කැටයම් දෙකින් අදහස් වන්නේ සත්තරූප වලින් අදහස් කරන්නේ. ඉරහඳ පවතින තුරා මේ ප්‍රධානයට අයත් භූමි භාගයේ මහා සංඝරත්නය සඳහායි අන් අය පරිහරණය කරොත් බල්ල කපුට වෙලා ඉපදෙනවා කියලා තමයි මේ සෙල්ලිපි අදහස. ඉතින් එදා මේ සෙල්ලිපි අනුව මේ බිම්බතු ගම අද මසන්නව පුරාණරජ මහවිහාරය හඳුන්වන මේ භූමියට අක්කර 600ක පමණ ප්‍රමාණයක් අයත් බව සඳහන් වෙනවා. ඒ වගේ මේක ඉතිහාසය ගැන සොයද්දී ක්‍රිස්තු පූර්ව 2-3 වන සියවස්වලට අදාළ බව තමයි අපේ අතිපූජ්‍යල්ලාවල මේදානන්ද නායක ස්වාමීන් වහන්සේගේ මූලාශ්‍ර පොත්පත් වලින් අපට පෙනී යන්නේ. දැනට මේ පුරාවිද්‍යා භූමිය, මේ මසන්න පුරාණරජ විහාර භූමිය තුළ ඉතුරුලා තියෙන සුවිශේෂී පුරාවස්තුවක් විදියට විශාල චෛත්‍යයක්. ඒ චෛත්‍ය මුල්ම කාලේ ක්‍රිස්තු පූර්ව යුග කාලේ ඉදි කරපු චෛත්‍යවල හතරැස් කොටුව කොත් කැරැල්ල අද නැහැ. චෛත්‍ය ගර්භය ඉදි කරලා යූප ගලක් මත චත්‍ර රඳවන චෛත්‍ය සම්ප්‍රදායට අනුකූලම නිම වෙච්ච චෛත්‍යයක් දැක ගන්න පුළුවන්. ඒක අදටත් 78 කාලය තුළ තමයි මේ ප්‍රදේශය සොයාගෙන ඒක 85 දක්වා සංරක්ෂණය කරගෙන එන්නේ. ඊට ඇරුණහම ඒ කඳු ගැටය චෛත්‍යට බටහිර වයඹ දිසාවෙන් කඳු ගැටයක් තියෙනවා. තාරපාරට ආසන්නයෙන් පටන් අරගෙන කඳ මුදුනට මේ චෛත්‍ය පිටපස වෙන්නට පිහිටලා තියෙන ඒ කඳු ගැටය මුදුනත් චෛත්‍යයක් පිහිටලා තියෙනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම නිදන් හොරුන් ජාවාරංකාරයෙන් විසින් විනාශ කරලා ඒ වගේම චෛත්‍යයට උතුරු දිසාවෙන් පුරාණ වෙහෙරක විහාරගෙය සහ පිළිමගෙය තිබිච්ච බවට හමු වෙන සාධක පවතිනවා.
කොහොම නමුත් එදා අතීතයේ අර ටැම් ලිපි අර කල්ලම්පතු ටැම් ලිපිය සඳහන් වෙන ආකාරයට අතීතයේ විශාල වශයෙන් මහා සංගරත්නයේ වැඩ හිටී භූමියක් විතර සලකන්න පුළුවන් මේ තවස් වෙසී බවක් තියෙනවා අපට මතක ඇති ඔබට මතක ඇති මීට ඉහත අපි අපේ අතීත සිංහල බෞද්ධ උරුමය ගැන කතා කරද්දී අපේ හෙළ උරුමය ගැන කතා කරද්දී වැව දාගම ගම පන්සල කියන සංකල්පය මුල් තැන දුන්නා මෙන්න මේ කියන භූමියේදීත් ඒක නිරූපණය වෙනවා ඒ චෛත්‍යයට වයඹ දිසාවෙන් තියෙන කඳු ගැටියක් ඊට එහා පැත්තේ තියෙන කඳු ගැටිය සම්බන්ධ කළ විශාල වැවක් හදලා තියෙනවා ඒ රජ කාලේ ඒ විදිහටම මහා සංඝරත්නය ශාසන පූජා කරපු වැවක් ඉතින් අද වෙනකොට මේ වැව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගරා වැටිලා වල් බිහි වෙලා පහුගිය අවුරුදු 30ක කාලය තුල මේ ප්‍රදේශයේ පැවතිච්ච දරුණු ත්‍රස්තවාදී වදුර නිසාවෙන් ඒ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන පාරවල්වලට ඔබ්බෙන් කැලෑ ඇතුලේ තිබිච්ච කැලෑ ඇතුලේ ගමන් මාර්ග පහසු කර ගැනීම පිණිස මේ වැවේ වැව් වේල්ලේ කොටසක් කඩලා තියෙනවා ඉතින් ඒ නිසා මේ වැහි කාලයට වතුර පිරුණත් රඳවා ගන්නට අමාරුයි ඒ වගේම වැවේ සොරුවවත් ලොකු හානියකට පත් වෙලා හෝහපත් කරලා තියෙනවා ඉතින් අද වෙනකොට මේ වැවෙන් පෝෂණය වෙන කුඹුරු යායක් තියෙනවා අක්කර 100 ගාන කුඹුරු යායක් විහාරස්ථානෙට අක්කර 30ක ප්‍රමාණ 30ක් 40ක් වගේ ප්‍රමාණයකුත් ඉතිරිය මේ මෙහි කුච්චවිලි ගම්වාසීන්ටත් අයිතිව තියෙනවා නමුත් මේ සියල්ල අද වෙනකොට කැලේට පත් වෙලා තියෙන්නේ ඉතින් මේ වැව නැවත සංරක්ෂණය කරලා මේ වැව් බණ්ඩක පෙනෙන නොපෙනෙන ගානට වැවේ වාන පෙනෙන නොපෙනෙන ගානට කැලෑවෙන් යට වෙච්ච බව ඔබට මේ රූප රාමු දකිද්දී දැක ගන්න පුළුවන් වෙයි ඉතින් අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා නැවත මේතා හෙළ අපේ රජවරු ඉදි කරලා රට සොයම්පෝස කරන්න වාරි කර්මාන්තය දිනු කරන්න ඉදි කරපු මේ වැව අපට ප්‍රතිසංස්කරණය කළා විහාරස්ථානයටත් ගම්වාසීන්ට ප්‍රයෝජනට ගන්නට පුළුවන් ආකාරයක සකසලා දෙන්න කියන ඉල්ලීමක් කරනවා ඒ වාගේම මේ විහා මේ ප්‍රදේශයේ මේ භූමියේ එදා ක්‍රිස්තු වර්ෂ 919 පස්සන කස්සප රජතුමා විසින් ප්‍රධානය කරපු මේ නින්නගමට අදාළ භූමිය මේ වෙනකන් निराකරණය කරගන්න අපහසුලා තියෙනවා නමුත් දැන් මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා ඉක්මනින් විහාරස්ථාන සතුව මේ පුරා විද්‍යාව සතුව මේ පවතින ඉඩම් මැනුම් කටයුතු කළා නිර්වෘල් කළා නැවත සාසන පූජා කරන බාර දෙන්න කියන ඉල්ලීමත් මේ අවස්ථාවේ සිද්ධ කරනවා මෙහිදී විශේෂයෙන්ම මම සිහිපත් කරන්නට ඕනි මේ ඓතිහාසික මසන්න පුරණ රජ මහ විහාරයේ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවිලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ගෝමරං කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය මේ කියනා වූ ස්ථානවල කොට්ටාස තුල මේ වගේ කැලෑවට වැහිච්ච ගරා වැටිච්ච කිසි කෙනෙකුගේ අවධානයක් නොතිබිච්ච ඉපැරණි පුණ්‍ය භූමි ඓතිහාසික පුරාවිද්‍යා භූමි සොයා ගන්නට කටයුතු කරපු අදටත් වැඩ සිටින අපේ සංඝ පීතෘන් වහන්සේ නමක් වැඩ සිටිනවා වත්මන් අමරපුර ශ්‍රී සද්දම්වංශික මහානිකායේ මහානායක අතිපූජනීය අපේ අවසරයි අහුංගල්ලේ ශ්‍රී සීල විසුද්ධි මහානායක හිමිපාණන් වහන්සේ තමන්ගේ තරුණ කාලේ ශාසනය වෙනුවෙන්ම පූජා කළ මේ බැද්දට කැලෑවටම කැප කරපු ඒ සංඝ පීතෘන් වහන්සේ නිසාවෙන් අදටත් අපිට මේ පින් දකින්නට මේවට එන්නට වැඩ හිඳින්නට යමක් කරන්නට අපට හැකියාවක් තියෙනවා. උන්වහන්සේලා අපෙන් ඉල්ලා සිටින්නේ මේ වැව නැවත ප්‍රතිසංස්කරණය කරලා දෙන්න. මේ වැව ප්‍රතිසංස්කරණය කිරීම තුල පන්සල් විහාරස්ථාන භූමිය තුල විහාරස්ථාන භූමියේ අක්කර 30ක් ඒ වගේම පුද්ගලික වගාකරුවන් සඳහා මේ වැවේ වාරි ජලය උපයෝගී කරගෙන යලහා මහ කන්න සඳහා භාවිතා කළ හැකි බවයි. ඉතින් මේ රමණීය භූමියේ ඉඳලා මේ හෙළ රජදරුවන්ගේ සංකල්ප නැවත මේ රටේ අනාගත දුවදරුවන්ට සුරක්ෂිත කරලා දෙන්න අනාගත දරුවන්ට බාර කරන්නට නැගිනර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිණිය කරන මේ මෙහෙවර තවත් ඉදිරියට සාර්ථක කර ගැනීමට සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවයි ප්‍රාර්ථනා කරනවා. තවත් දිනයකින් මෙලෙස වූ වැඩසටහනකින් අපි හමු වෙමු. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්.